ආදරයෙන් පිළිගන්නවා එඩියුමීට් YouTube channel එකට. ඔයාලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ කොහොමද ප්‍රශ්න පත්‍රයක් සකස් කරගන්නේ online ළමයින්ට ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් විදිහට සකස් කරගන්නේ කියන වීඩියෝ මාලාවට. ඒකෙදි අපි කතා කරනවා ප්‍රශ්න පත්‍රයක් කොහොමද සකස් කරන්නේ, ඒක කොහොමද ළමයින් අතර බෙදා හරින්නේ. ඊට පස්සේ එයාලා ඒකට පිළිතුරු සැපයුවාම යාලට මේකේ උත්තර බලා ගන්න සහ අපි ළමයින්ගේ ඒ data ටික එකතු කරගන්නේ කොහොමද කියන දේවල් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ දේවල් කරන්න ඔයාලට තියෙන්න ඕනේ email address එක. මම හිතනවා මේ වෙනකොට මේක බලන හැමෝමත් email address එකක් ඇති කියලා. එහෙම නැති කවුරු හරි ඉන්නවා නම් මාව දැනුවත් කරන්න. මම email address එකක් හදාගන්න විදිය ගැන ඉක්මනටම video එකක් දාන්නම්. මුලින්ම අපි එහෙනම් වැඩේට යමු. මේකට අපි පාවිච්චි කරන්නේ Google ලගේ Google Forms කියන feature එක. ඒකට අපි web browser එකක් open කරගෙන අපි මුලින්ම අපේ email එකට log වෙන්න ඕනේ. ඒ නිසා අපි www.gmail.com කියන website එකට තමයි අපි යන්නේ. ඔව් දැන් මෙතන මම කලින් log වෙලා හිටිය නිසා මගේ email එක පෙන්නනවා. මම ඒක අයින් කරලා පෙන්නන්නම් ඔයාලට අලුතෙන්ම log වෙද්දි කොහොමද තියෙන්නේ කියලා. ඔව් sign in වෙලා නැත්නම් මේ වෙද්දි මෙන්න මේ වගේ interface එකකට තමයි ඔයාලා අරගෙන ඉන්නේ. මෙතන අපි මම type කරනවා මගේ email address එක edumatelanka@gmail.com. මෙතනදී අපි password එක දෙන්න ඕනේ. ඔව් ඔයා ඔයාට තියෙන email address එකයි ඔයාගේ password එකයි පාවිච්චි කරලා email එකට log වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන දකුණු පැත්තේ උඩම තියෙනවා Google Apps කියලා පොඩි icon එකක්. අපි මේක පාවිච්චි කරලා මේකේ තියෙනවා Google Drive කියන feature එක. අපි මේකට යනවා. එතකොට වෙන්නේ ඔයාලගේ email address එක තියෙන tab එකෙන් අයින් වෙලා අලුත් tab එකකින් අපිට අපේ Google Drive එක open කරලා දෙනවා. මේ Google Drive එක මේ email එකක් හැදුවාම ඔයාලට ලැබෙන දෙයක්. එතකොට මේ Google Drive එකේ My Drive වලට ගිහිල්ලා More කියන option එක ගත්තට පස්සේ අපිට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් Google Forms කියලා තියෙනවා. අපි මෙන්න මේ feature එක පාවිච්චි කරලා තමයි ඔයාලගේ ප්‍රශ්න පත්‍රය හදන විදිය කියලා දෙන්න යන්නේ. අපි මේ Forms කියන එක ගත්තහමත් මේක අපේ ඊළඟ tab එකෙන් තමයි open වෙන්නේ. එතකොට අපේ email එකට log වෙලා ඉන්නව දැනට Google Drive එක තියෙනවා. ඊළඟට අපි ගත්ත අපේ form එක හදන තැන තියෙනවා. එහෙම නැත්නම් අපේ ප්‍රශ්න පත්‍රය හදන තැන තමයි මේ තියෙන්නේ. එතනදී ඔයාලට කියන්න ඕනේ මුලින්ම මේ විදිහට ආවොත් මේ ඉන්නේ ඔයාලා අලුත්ෙන්ම ප්‍රශ්න පත්‍රයක් සකස් කරන තැන. හදා ගන්න තැන. ඒ කියන්නේ Google ලගේ Google Form එකක් අලුතෙන්ම අපි හදන තැන තමයි මේ ඉන්නේ. එහෙම මෙහෙම ඉන්නේ නැතුව ඔයාලට මෙන්න මේ විදිහට එන්නත් පුළුවන්. අලුත් tab එක මම type කරනවා Google Forms කියලා. මෙහෙම type කරලා enter කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ Google Forms වලට යන්න පුළුවන් link එක අපිට ලැබෙනවා. අපි මේකේ Google Forms වලට ගියොත් මෙන්න මේ වගේ interface එකක් එනවා. ඔයාලට මතක දැන් මේ interface එක වෙනස්, මේ interface එක ටිකක් වෙනස්. මේක Google Forms ලගේ interface එක. අපිට ආව interface එක මේක. අපි මෙතනට ආවේ email එකට log වෙලා drive එකට ගිහින් drive එකෙන් අපි තෝරගත්තා මෙන්න මේ විදිහට Google Forms කියන එක. එහෙම එද්දී ආවේ මෙතනට. හැබැයි මේ දෙක ඔයාලට දෙවිධයක් විදිහට පෙනුනට මෙතන තියෙන්නේ එකම දෙයක්. මෙන්න මේ හරිය අපි මේ දැනට ඉන්නේ untitled form කියලා අලුතෙන් form එකක් හදන තැන. මේ වම් පැත්තේ උඩම තියෙනවා forms home කියලා කොටසක්. මෙන්න මේක click කරාම අපිත් මෙන්න මේ කලින් හිටිය තැනට යනවා. මෙන්න මේ තැනට. එතකොට මේ දැන් interface දෙකම එකම විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ කොහෙන් ගියත් ඔයාලා එන්න ඕනේ මෙන්න මෙතනට. හරි. මෙතනට ආවට පස්සේ මේක මේ තියෙන්නේ මම දැන්ට කලින් ඔයාලට පෙන්වන්න කලින් හදපු මගේ ප්‍රශ්න පත්‍රයේ. ඔයාලට කිසිම දෙයක් මේ හරිය පෙන්වන්න එකක් නැහැ දැනට form එකක් හදලා නැති නිසා. හරි. එතකොට ඔයාලට තියෙන්නේ මේ උඩ කොටස විතරයි. මේකේ template gallery එකක් දීලා තිනවා අපිට. මේ gallery එකෙන් අපිට පොඩි ඕනනම් මෙයාලගේ template පාවිච්චි කරලා ඉක්මනටම form එකක් හදාගන්න පුළුවන්. ඒකේ මෙයාලා category කරලා තිනවා personal, work, ඊට පස්සේ education කියලා category වගේක් දීලා තිනවා. මේ වගේ මේ assignment එකක් හදන විදිහ, worksheet එකක් හදන විදිහ, order form එකක්, job application එක, අන්න ඒ වගේ දේවල් හදාගන්න විදිහ, contact information
ඔය වගේ මන්ටම අපිට මේ ෆෝම් එකක් හදාගන්න විදිහට මේගොල්ලෝ ආකෘති ටිකක් අපිට දීලා තිනවා මේ ආකෘතියක් තෝරගන්නත් පුළුවන් අපි මේව දැනට පාවිච්චි කරන්නේ අපි අලුතෙන්ම ප්‍රශ්න පත්‍රයක් හදන විදිහ තමයි මේ සලකලා බලන්නේ මෙතනදී ඒ නිසා ඔයාලා මුලින්ම තෝරගන්න ඕනේ මෙන්න මේ ප්ලස් මාක් එකත් එක්ක තියෙන බ්ලැන්ක් කියන ටෙම්ප්ලේට් එක හරි මම මේක දැන් ක්ලික් කරා එතකොට ඔයාලට මතක ඇති මේක අපිට මීට ටික වෙලාවකට කලින් ආවා මොකද්ද මේ untitled form කියන එක මෙන්න මෙතන තමයි ප්‍රශ්න පත්‍රය හදන්නේ මම ඔයාලට දැනගන්න කලින් form එක මම හදාගත්ත ප්‍රශ්න පත්‍රය open කරගන්නවා මම ඔයාලට මේ තියෙන්නේ මම කලින් හදාගත්ත ප්‍රශ්න පත්‍රය මේ විදිය ප්‍රශ්න පත්‍රයක් හදාගන්න විදිය තමයි දැන් කියලා දෙන්නට යන්නේ හරි අපි දැන් ඉන්නේ මෙන්න මෙතන untitled form කියන කොටසේ ඔයාලට මෙතන සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම මේ ප්‍රශ්න පත්‍ර හදන්න පුළුවන්. දෙමළ භාෂාව දන්නවා නම් දෙමළෙන් උනත් හදන්න පුළුවන්. මම මෙතන සිංහල ඉංග්‍රීසි වලට මාරු වෙන විදිය මුලින් කියලා දෙන්නම්. මේ හරියදී ඔයාලා මේ වචන ක්ලික් කරලා මකලා ඔයාලට කැමති දේක් ටයිප් කරනකොට ඉංග්‍රීසි වලින් තමයි සාමාන්‍ය විදියට වදින්නේ. මම මෙතන මෙන්න මේ හරියට ඇවිල්ලා යුනිකෝඩ් එක සිංහලට මාරු කරාම මට සිංහල අකුරු ටයිප් වෙනවා. මම මේ විදිහට තමයි ටයිප් කරන්නේ මේ වීඩියෝ එක සිංහලෙන් ටයිප් කරද්දී ගොඩක් ලික් වෙන නිසා මම මේ පරණ ප්‍රශ්න පත්‍රයෙන් සිංහල වචන ටික කොපි කරලා ගන්නවා ඔයාලට කියලා දෙන්න ඕන නිසා දැන් ඔයාලා සිංහල ඉංග්‍රීසි මාරු කරගන්න විදිය මම හිතනවා තේරුණායි කියලා ෆෝම් ටයිටල් එකක් තමයි අපි මුලින්ම දෙන්න ඕනේ මෙතන එන්නේ untitled form කියලා ඒ නිසා අපි දැන් මෙතනට අපේ ප්‍රශ්න පත්‍රයට අදාළව අපි දෙනවා මාතෘකාව මම මෙන්න මේ මාතෘකාව කොපි කරලා ගන්නවා තුන ශ්‍රේණිය පෙරහුරු ප්‍රශ්න පත්‍රය පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් කියන එක හරි මේක මම පේස්ට් කරගත්තා මගේ ප්‍රශ්න පත්‍රයේ ටයිටල් එක හරි දැන් ඊට පස්සේ මේට යටින් තියෙනවා ෆෝම් ඩිස්ක්‍රිප්ෂන් කියලා කොටස ඒ කියන්නේ මේ ෆෝම් එකට පොඩි විස්තරයක් දෙන්න පුළුවන් මෙන්න මේ විස්තරයට මම දීලා තියෙනවා සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා මේකත් මම කොපි කරලා අරන් මෙතනට පේස්ට් කරනවා මේ තරු ලකුණ මේ කීබෝඩ් එකේ තියෙනවා මම එකෙන් ටයිප් කරේ මේ ඔටෝමැටික් කෙන එකක් නෙමෙයි හරි එතකොට මෙතන මේ රතු පාට ස්ටාර් මාකයක් එක්ක එහෙම නැත්නම් තරු ලකුණක් එක්ක මේ රික්වයර්ඩ් කියලා වචනයක් තියෙනවා මේක ඔටෝමැටිකලි එන එකක් මේක ගන්න විදිය මම ඉස්සරහට කියලා දෙන්නම් හරි දැන් අපේ පේපර් එකේ හෙඩ්ලයින් එක අපි හදාගෙන ඉවරයි එහෙම නැත්නම් කියන හෙඩ් එක කියලා මේ කොටසට ඒ කොටස අපි හදාගෙන ඉවරයි ඊළඟට අපි බලමු පළවෙනියටම ප්‍රශ්නයක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. මම මේ පළවෙනි ප්‍රශ්නේ කොපි කරලා ගන්නවා. නිවස ආශ්‍රිතව ඇති කරනු ලබන සතෙකි. හරි. මේ තියෙන පළවෙනියෙන්න untitled question කියලා. මෙන්න මේකට තමයි අපි පළවෙනි ප්‍රශ්නේ ඇඩ් කරන්නේ. මෙතනට ගෙනල්ලාම paste කරනවා. මේ අංක එකත් type කරපු එකක් තියෙනවා මම. මේක automatically අංක යන්නේ නැහැ. ඒක number වෙන්නේ නැහැ. ඒ නිසා මම අතෙන් type කරලා තියෙනවා බිංදුව එකයි dot එකයි. ඊට පස්සේ නිවස ආශ්‍රිතව ඇති කරනු ලබන සතෙකි කියලා type කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයකට උත්තර සපයන ආකාර ගොඩක් තියෙනවා. මේ ඉස්සරහින් තියෙන මේ multiple choice කියලා අන්නේ උත්තර සපයන ආකාර. මේක උඩ අපි ගිහින් click කරොත් ටිකක් දිග menu එකක් එනවා. මේ menu එකේ එක එක answers දෙන විදිහවල් තියෙනවා. උත්තර සපයන ආකාරවල. ඒ කියන්නේ short answer කියලා තියෙනවා. ඒ කියන්නේ කෙටි උත්තරයක් type කරනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. Paragraph කියලා තියෙනවා. ටිකක් දිග උත්තරයක් type කරනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි අර නිවැරදි පිළිතුර තෝරන්න කියලා සාමාන්‍යයෙන් උත්තර හතරක් දීලා ඒකෙන් පිළිතුරක් තෝරගන්න සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයක නම් යටින් ගයක් අඳින්න කියන්නේ අන්න ඒ වගේ ප්‍රශ්න හදනවා නම් ඒකට මේ মালටිපල් චොයිස් කියන එක පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි එක ප්‍රශ්නයකට උත්තර දෙක තුනක් චෙක් කරන්න තියෙනවා නම් මේ චෙක් බොක්ස් කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රොප් ඩවුන් කියන එකත් අපිට පල්ලෙහාට මෙනු එකක් විදිහට ගලා හැරෙන මෙනු එකකට අයිටම් එකතු කරලා ඒ කියන්නේ ප්‍රශ්නෙට උත්තර එකතු කරලා ඒකෙන් තෝරගන්න හදන්න පුළුවන් ස්ටුඩන්ට් ගේ මොනවා හරි අතෙන් කරපු හරි ඒ වගේ එයා මැෂින් එකේ කරපු ડોකියුමන්ට් එකක් හරි තියෙනවා නම් ඒක අප්ලෝඩ් කරන විදියට හදන්න පුළුවන් මම මේව ගැන වැඩිදුරට ඉස්සරහට කතා කරනවා ඩේට් එකක් ටයිම් එකක් ඇඩ් කරන්නත් පුළුවන් හරි මේ දේවල් ටික ගැන ඉස්සරහ කතා කරමු දැන් අපි මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කොහොමද කියලා බලමු උත්තර මෙතන තියෙන්නේ අපි පරණ පේපර් එකේ උත්තර තුනක් දීලා තියෙන්නේ මේ උත්තර තුන අපි කොහොමද බලමු මේකට ඇඩ් කරගන්නේ ඒකට අපි තෝරගන්න ක්‍රමවේදය තමයි මෙතනින් මල්ටිපල් චොයිස් කියන එක මෙතන মালටිපල් චොයිස් කියන එක තේරුවාම මෙතනට වැටෙනවා ඔප්ෂන් එක කියලා එකක් ඔප්ෂන් 1 කියලා කොටස. මෙන්න මේකෙන් අපි මෙතනට අපේ පළවෙනි උත්තරේ ඇඩ් කරනවා. ඊට පස්සේ මම දෙවෙනි එකත් ගන්නවා. දෙවෙනි එක ගත්තට පස්සේ මෙන්න මේ ඇඩ් ඔප්ෂන් කියන එක උඩ ක්ලික් කරාම දෙවෙනි පිළිතුරත් මට ඇඩ් කරන්නට පුළුවන්. ඊට පස්සේ මම තුන්වෙනි උත්තරේත් අරගෙන මේ විදිහට
ඇඩ් කිරීමක් කරනවා. හරි. දැන් මම පළවෙනි ප්‍රශ්නේ හදලා ඉවරයි. පළවෙනි ප්‍රශ්නෙට අදාළව උත්තර තුනකුත් හදලා ඉවරයි. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති ඔයාලා දන්නවත් ඇති අහලා ඇති මීට කලින් Word වගේ document එකක් අපි computer එකේදී වැඩ කරද්දී මේක save කිරීමකට ලක් කරනවා. එහෙම නැත්නම් මේ අපි කරන වැඩේ කරන්ට් එක ගියොත් එහෙමයි. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් save කරේ නැත්නම් අපිට මේක ඊළඟ වතාවෙදී බලා ගන්න විදිහක් වෙන්නේ නැහැ. නමුත් මේ Google Forms එකේ අපිට එහෙම save කරන්න කියලා option එකක් නැහැ. ඒක automatic save වෙනවා. අපි මේ පොඩි වෙනස්කමක් කරාම ඒ තප්පරෙම ඒක save වීමක් වෙනවා. ඔයාලට මෙතන උඩ බලා ගන්න පුළුවන් all changes saved in drive කියලා තියෙනවා. ඒ කියන්නේ සියලුම වෙනස් කිරීම කරපු ඒවා දැන් drive එකේ save වෙලා තියෙන්නේ. ඔයාගේ මෙන්න මේ කියන drive එකට save වෙලා තියෙන්නේ. අපි දැන් පළවෙනි ප්‍රශ්නේ හදලා ඉවර නිසා අපි බලමු මේක ඔයාලට පේන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ශිෂ්‍යයන්ට අපි ඇහුවට පස්සේ මේ විදිහේ ප්‍රශ්න පත්‍රය කොහොමද පේන්නේ කියලා. අන්න ඒක බලා ගන්න පුළුවන් ඔයාලට මෙතන තියෙනවා පොඩි icons තුනක්. මේ icon තුනේ මැද තියෙනවා preview කියලා icon එකක්. ඇහැක සලකුණක් තියෙන්නේ. මෙන්න මේ preview icon එක click කරාම ඔයාට බලා ගන්න පුළුවන් අලුත් tab එකකින් open වෙලා පෙන්නනවා ඔයා දැනට හදලා තියෙන ප්‍රශ්න පත්‍රයේ කොටස් ටික. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ paper එකේ head එකයි හදලා තියෙන්නේ. අන්න ඒ දෙක අපිට පෙන්වනවා. අපි දැන් මන්ටම යමු ඊළඟ ප්‍රශ්නෙටත්. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඊළඟ ප්‍රශ්නේ add කරන්න තැනක් නැහැ. අන්න එතකොට තමයි අපි මෙන්න මේ කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ. මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා add question කියලා. මෙන්න මේක ක්ලික් කරාම අපිට දෙවෙනියට ප්‍රශ්නයක් තව ඇතුළත් කරන්න පුළුවන්. අර ඉස්සෙල්ලා වගේම බුක්ස් එකක් ඕපන් වෙනවා. අපි ඒකෙදි දෙවෙනි ප්‍රශ්නේ ඇතුළත් කරනවා. මම මෙතන ප්‍රශ්න හතක් මේ paper එකේදී සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න හත උත්තර සපේන ආකාර හතකට තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයාලට ඔයාලගේ සබ්ජෙක්ට් එකට අදාළව කැමති ආකාරයකට ප්‍රශ්න හදා ගන්නට පුළුවන්. ඒ දේ කියලා දෙන්න තමයි මේ උත්තර එක එක ආකාරයට සපේන විදිහට උදාහරණ අරන් තමයි මේ ප්‍රශ්න හතක් කතා කරලා තියෙන්නේ මෙතන. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්න ටයිප් කරා ජාතික ගීය ගායනා කරන විට කියලා තියෙන්නේ. ඊට පස්සේ උත්තර තියෙනවා සීරුවෙන් සිටිය යුතුයි, පහසුවෙන් සිටිය යුතුයි, කැමති ආකාරයකට සිටිය යුතුයි කියලා. ඔයාලට පේනවා ඇති මෙතන රතු පාට තරුවක් තියෙනවා. මේ රතු පාට තරුව මම ටයිප් කරපු එක නෙමෙයි. මම කිව්වා මෙන්න මේ මේකත් එක්ක ඔටෝමැටික් කෙන එකක් මේ තියෙන්නේ. මේක ගන්න විදිහ මම කියන්නම්. මේකෙත් අපි ඉස්සෙල්ලා උත්තර ටික ඇඩ් කරලා ඉන්නවා. ඔයාලා දැන් දන්නවා ඇඩ් ඔප්ෂන් කියන එකට ගිහිල්ලා උත්තර අපිට දෙන්න පුළුවන්. උත්තර ඕන තරමක් දෙන්න පුළුවන්. 1ක් 2ක් 3ක් 4ක් 5ක් 10ක් උනත් මෙතනදී දෙන්න පුළුවන්. මම දෙවෙනි ප්‍රශ්නේ ටැග් කරලා ඉවරයි. දැන් මේක ඔටෝමැටික් සේව් වෙලා තියෙන්නේ. මම ආපහු මේ ප්‍රීවියු අයිකන් එක ක්ලික් කරන්නේ නැතුව කලින් ඕපන් වෙච්ච ටැබ් එකට ගිහිල්ලා මම මේක රීෆ්‍රෙෂ් කිරීමක් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ අපිට අපේ পেපර් එකට ඇඩ් වෙලා තියෙනවා. හරි. දැන් මෙතනට ආවම ඊළඟට තියෙන්නේ මෙන්න මේ රතු පාට තරු ලකුණෙන් මොකද්ද කියන්නේ සහ මේක කොහොමද ඇඩ් කරගන්නේ කියන එක. මේකෙන් කියන්නේ මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන් උත්තර සැපිය යුතුයි කියන එක. ඒ කියන්නේ මෙතන මේ වැටිලා තියෙන ඔයාට තරුවක් එක්ක required කියන. ඒ කියන්නේ මේ තරුව තියෙන හැමතැනම තියෙන ප්‍රශ්නවල ඒ ප්‍රශ්නෙට අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න ඕනේ. එහෙම උත්තරයක් නොදී ඔයාට මේ ෆෝම් එකේ ඉස්සරහට යන්න බෑ. අන්න ඒ කියන දේ කරන්න තමයි අපි මෙතන required කියන මෙන්න මේ ඔප්ෂන් එක ඔන් කරන්නේ. මේක ඔන් කරාම අපේ ෆෝම් එකට ඔටෝමැටිකලිම මෙන්න මේ තරුව ඇඩ් වෙනවා. මේ රීපේස් ක්‍රීමක් කරා මෙන්න තරුව ඇඩ් වුණා. ඒ වගේම পেපර් එකේ හෙඩ් එකට ඇඩ් වුණා රික්වයර්ඩ් කියන වචනේ. ඒ කියන්නේ මෙහෙම තියෙනවා අනිවාර්යෙන් ඔයා ෆිල් කර යුතුයි. මම ඒක උදාහරණයකින් පෙන්නන්නම්. මම පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. නිවස ආශ්‍රිතව ඇති කරන ලබන සතික කියලා මම උත්තරයක් තේරුවා. මම දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැහැ. දැන් මම මේ ෆෝම් එක සබ්මිට් කරොත් මේක ඉස්සරහට යන්නේ නැහැ. මොකද මෙතන පෙන්නනවා අපිට මෙන්න මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඔබ පිරවිය යුතුයි කියලා. ඒ දේ තමයි මේ රෙඩ් ස්ටාර් මාක් එකකින් වෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට අපේ পেපර් එකට යමු. දැන් ආකෘති දෙකක ප්‍රශ්න දෙකක් ඔයාලා මෙතනදී ඉගෙන ගත්තා. හරි. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ මේ කියලා තියෙන්නේ ගැළපෙන පිළිතුරු තෝරන්න. හරියට මේ වගේ ප්‍රශ්නයක් අපි අතෙන් හදන পেපර් එකකදී සාමාන්‍යයෙන් මෙහෙම කරන්නේ. මේ තියෙන්නේ ගැළපෙන පිළිතුර යා කරන්න වැනි ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නයකට
Google Forms lage e prashne hada ganna widiya thamai metana katha karala thiyenne. Oyala samanya maten liyena paper ekak denawa nan meke liyawenne oyalage galapena pilithura thora ya karanna thiyenne. Hari. Ethoṭa man me aakruti gana thamai katha karanna kiyala mulnet kiwwa. Api aluthen question ekak add karanawa. Man mekata question number 3 denawa. Ita passe metana di thora ganna oya ooni oyala. Menda me palleha thiyena multiple choice grid kiyana eka. Meka thoragaththama thamai oyalata me wage meka hada ganna puluwa. Metana dan sattu pas denek kiyenawa. Api me sattu pas denawa add karagen innu row walata. Palaweni row ekata me messa. Me widiyata man sattu pas denama add karagannawa. Ilangata me column tika add karagannawa. සාමාන්‍ය paper එකක නම් යා කරන්න තියෙන ප්‍රශ්නයකට සමානයි. මේ යා කරන්න තියෙන ප්‍රශ්නයක් මේක යා කරන්න ක්‍රමයක් නැති නිසා මම ඔයාලට හදා ගන්න ක්‍රමයක් තමයි මෙතනදී කියලා දීලා තියෙන්නේ. හරි දැන් ඔයාලට තේරෙන්න ඇති තුන්වෙනි ප්‍රශ්නේ අපි ටයිප් කරලා මෙතන row වලට සතු ටික ඇඩ් කරලා column වලට ඒගොල්ලෝගේ හැසිරීම අපි ඇඩ් කරා. ඊට පස්සේ මේකත් කැමති නම් දැන් ඔයාලට මෙතන required එක on කරන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන් මේ ප්‍රශ්න වලටත් උත්තර නොදී මේ form එක submit කරන්න බෑ. හරි. මේක අපි මම ආපහු අපේ paper එකට ගිහිල්ලා මේක refresh කිරීමක් කරනවා. එතකොට අපේ තුන්වෙනි ප්‍රශ්නේත් add වුණා බලා ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ මේ mess එක. මොකද්ද කරන්නේ? රෝග බෝ කරනකොට පරිසර වෙනස් වෙනවා. දැනුවත් කරනවා. හානිකර සතුන් විනාශ කරනවා. මේ පැණි ලබා දෙනවා. ගසර දිරාපත් කරනවා මොකද්ද කියන එක මෙතනින් තෝරන්න පුළුවන්. හරි මේ තියෙන්නේ යාකිරීමට අදාළ ප්‍රශ්නයක් හදාගන්න ඉතින්. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත සඳහන් ප්‍රකාශ වැරදිද නිවැරදිද යන්න තෝරන්න. හරි මේ තියෙන්නේ ඔයාලා දන්න ඇති පහත සඳහන් ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දන්න කියලා ප්‍රශ්න තියෙනවා. අන්න ඒ වගේ ආකෘතියක් හදන විදිහ තමයි අපි මේ හතරවෙනි ප්‍රශ්නේදී කතා කරන්නේ. මම ප්‍රශ්නයක් ඇඩ් කරා. ඔයාලා දැන් මේක දන්නව කොහොමද ඇඩ් කරන්නේ කියලා. ප්‍රශ්නයක් ඇඩ් කරා මෙතනට question එක දැම්මා. මේකටත් අපි තෝරගන්නේ multiple choice grid කියන එක. ඊට පස්සේ මෙන්න මේ කියන කොටස් ටික අපේ කියන්නේ ප්‍රකාශ ටික අපි මේ row පැත්තට ඇඩ් කරගන්නවා. ප්‍රකාශ ටික දාගෙන ඉවරයි ඊළඟට වැරදිය නිවැරදිය කියන කොටස් දෙක අපි මේ පැත්තේ කොලම් වලට ඇඩ් කරනවා. ඔව් දැන් අපි මේ ප්‍රශ්නෙත් හදාගෙන ඉවරයි. මේ ප්‍රශ්නෙත් ඕනනම් රික්වයර්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පිළිතුරු දිය යුතුද නැද්ද කියන එක ඔබට තීරණය කරන්නට පුළුවන්. ඊළඟට අපි මේකත් රීෆ්‍රෙෂ් කිරීමක් කරලා බලුවොත් අපේ හතරවෙනි ප්‍රශ්නෙත් ඇඩ් වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ප්‍රකාශය හරිනම් හරි ලකු හරි එකේ මාක් කරන්න පුළුවන් වැරදි නම් වැරදි කියලා අපිට මාක් කරන්නට පුළුවන්. හරි ඊළඟට අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. මම මේ දැන් මෙතන කතා කරපු ප්‍රශ්න හතරම ආකෘති හතරක ප්‍රශ්න. මොකද පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ normal විදිහට උත්තරයක් තෝරාගන්නේ කොහොමද කියලා. දෙවෙනි එකේ තියෙන්නේ මේ ප්‍රශ්නට අනිවාර්යෙන් උත්තර දීලා යන්න පුළුවන්. හැබැයි උත්තර සපේන ආකාරයේ පළවෙනි ප්‍රශ්නේ විදිහමයි. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට තෝරාගෙන තියෙන්නේ ආකිරීමට අදාළ ප්‍රශ්නයක්. හතරවෙනි ප්‍රශ්නේ විදිහට තෝරාගෙන තියෙන්නේ හරි වැරදි ලකුණු කරන ප්‍රශ්නයක්. අපි ඊළඟ ප්‍රශ්නෙට බලමු මොකක්ද කියලා. ඊළඟ ප්‍රශ්නෙට තියෙන්නේ උත්තර සපයන ප්‍රශ්නයක්. හැබැයි අංක පහ කියලා ප්‍රශ්නේ නම් කරලා එතනින් එහාට 5 1 5 2 පොඩි වැරදීමක් වෙලා තියෙනවා. 5 2 2ක් තියෙනවා. 5 3 කියලා ප්‍රශ්න තුනක් ඇඩ් කරලා තියෙනවා. දැන් මේ වගේ එකක් අපි හදාගන්න විදිහ බලමු. අපි අලුතෙන් question එකක් ඇඩ් කරන්න තැනට යනවා. ක්වෙස්චන් එකක් ඇඩ් කරන තැනට ගිහිල්ලා මම මේක මෙහෙම දැම්මම පහත ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න කියලා. මේක අපි බැලුවොත් එහෙම දැන් රීෆ්‍රෙෂ් කිරීමක් කරලා මේක පෙන්නන්නේ අර ප්‍රශ්නයක් විදිහට. උත්තරයක් එක්ක ප්‍රශ්නයක් විදිහට තියෙන. හැබැයි මගේ අපි කලින් හදාගත්ත දෙයකට කියන වෙනම කොටසක් විදිහට තියෙන. උත්තර ලියන විදිහට නෙමෙයි. අන්න ඒක කරන්න මේ ප්‍රශ්නයක් තෝරාගෙන අපිට බෑ. අපි ඒකට තෝරා ගන්නවා මෙන්න මෙතනින්
ඇඩ් ටයිටල් ඇන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් කියන කොටස. මේක ක්ලික් කරාම මෙන්න මේ වගේ එකක් තමයි ඇඩ් වෙන්නේ. ඔයාලට මතක ඇති අපි මේ পেපර් එකේ මුලින්ම හෙඩ් එකට දැම්මේ මේ වගේම ආකෘතියක්. ටයිටල් එකයි අපේ ඩිස්ක්‍රිප්ෂන් එකයි. ඒ වගේම එකක් තමයි මෙතනටත් මම මේ දැන් ඇඩ් කරේ. මේක තියෙන්නේ අපේ පස්වෙනි ප්‍රශ්නෙට පල්ලෙයි. ඒ නිසා මම මේක තමයි මේ වචන ටයිප් කරගත්තා. මෙතන මේ ඩිස්ක්‍රිප්ෂන් එකට කිසිම දෙයක් ටයිප් කරන්න ඕනේ නැහැ. මම මේක ක්ලික් කරලා මේක අතර මාරු වීමක් වෙනවා. මේක උඩට අරන්. එහෙම උඩට අරන් යන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක්. ඔයාලට පස්සේ මාරු කරන්න පුළුවන්. එහෙම මාරු කරද්දි හොඳට මතක තියාගන්න ප්‍රශ්න අංක ඔයාලා අතෙන් ටයිප් කරලා තියෙනවා නම් ඒව මාරු වෙනවා. ඒව පස්සේ බලලා හරියට නිවැරදිව හදාගන්න. හරි. දැන් මම මේකේ ප්‍රීවියු එකක් බැලුවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අර විදිහටම ඇඩ් වෙලා තියෙනවා. ඊට යටින් අපේ ප්‍රශ්නෙත් තියෙනවා. මේ ප්‍රශ්නේ වැරදි මේක වෙනස් කරගන්න ඕන. මෙන්න මේ ප්‍රශ්නේ තමයි ඉන්නේ 5-1 ගෙවත්තේ වදා කළ හැකි භෝගයක නම ලියන්න කියලා මම මේක කොපි කරගන්නවා. කැමරාව මගේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දාන්න. ඒකේ තියෙන්නේ උත්තරයක් ලියන්න. ඒ උත්තරයක් ලියන්න පාවිච්චි කරන මෙතන ඔප්ෂන් එක තමයි ෂෝට් ආන්සර් කියන එක. කෙටි උත්තරයක් නිසා ෂෝට් ආන්සර් කියන එක අපිට දෙන්න පුළුවන්. හරි. මේ ප්‍රශ්නෙත් හරි. මම මේක රීෆ්‍රෙෂ් කිරීමක් කරලා පෙන්නන්න. බලන්න මේ ප්‍රශ්නේ ඇඩ් වෙලා තියෙන්නේ. මෙතන අපිට කැමති උත්තරයක් ටයිප් කරන්නට පුළුවන්. ඊළඟට අපි යනවා ඒ ප්‍රශ්නේ මානිත් එක 5-2 ආහාර පිරිසිදු කරන සත් පිරිසිදු කරන සතෙක් නම් කරන්න. ඒ වගේ ප්‍රශ්නයක් මේ වගේම ආකෘතියෙන් යනවා නම් ඔයාලට තව ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. වෙනම මෙතනින් ක්වෙස්චන් එකක් ඇඩ් කරන්නේ නැතුව මෙන්න මේ පල්ලෙහයින් තියෙනවා මේ ප්‍රශ්නෙම ඩුප්ලිකේට් එකක්. එහෙම නැත්නම් කොපියක් අපිට ගන්න පුළුවන්. මේක ක්ලික් කරපු ගමන් මේ ප්‍රශ්නෙම කොපියක් මෙතෙන්ට එනවා. මේ ඉක්මනටම ආවා. එතකොට මේකේ මේ අපි මේ ප්‍රශ්න අංකේ ප්‍රශ්නේ විතරක් වෙනස් කරනවා. හරිම සරලයි. දැන් ප්‍රශ්න දෙකක් හදලා ඉවරයි. ඊට පස්සේ මම 5-3 මේක වැරදි 5-2 කියලා තියෙන මේකත් අපි වෙනස් කරගමු. මේකටත් මම කරන්නේ ඩුප්ලිකේට් එකක් පාවිච්චි කරලා මෙතන අංකෙ මතකම අංකෙ ටයිප් කරගන්නවා 5-3 කියලා. ඔය දැන් 5 වෙනි ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නත් අපි හදාගෙන ඉවරයි. මේක රීෆ්‍රෙෂ් කරනවා. හරි. දැන් බලන්න මේ ප්‍රශ්න තුනත් ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට අපි ප්‍රශ්න දෙන තව ආකෘතියක් ගැන කතා කරමු. ඊළඟ ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ. මේකෙදි වෙන්නේ ඉස්තනට ගැලපෙන නිවැරදි පිළිතුර වරහන් තුරෙන් තෝරා ලියන්න. මෙන්න මේ වගේ ප්‍රශ්නක් එනවා. මේ වගේ ප්‍රශ්නෙට දැන් ඔයාලා දන්නවා මෙතන මොකද්ද කරලා තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා මෙතනට ටයිටල් එකක් ඇඩ් කරගන්න ඕනේ. හරි, ටයිටල් එක ඇඩ් කරලා ඉවරයි. ඊළඟට ක්වෙස්චන් එකක් ඇඩ් කරගන්නවා. ක්වෙස්චන් එකක් ඇඩ් කරගෙන මෙතන ප්‍රශ්න අංකය 6-1 කියලා ප්‍රශ්නේ ඒකට අදාළ වරහන් ඇතුළේ තියෙන පිළිතුරුයි දෙකම මෙතන ටයිප් කරනවා. ඒ ටයිප් කරලා අපි මෙතනින් තෝරගන්නේ ෂෝට් ආන්සර් කියන එක. මොකද මේ හිස්තැනට එන්න ඕනේ උත්තරේ මේ වරහන් ඇතුළෙන් තෝරලා මෙතන ලිව්වහම හරි. අන්න ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකත් ඩුප්ලිකේට් කරගන්නවා. දැන් ඔයාලා දන්නවා මෙතනින් ඩුප්ලිකේට් කරගෙන ගණන් 6-2 වෙලා නැහැ. මේ 6-2 ප්‍රශ්නේ අරගෙන අපි ඒකත් හදමු. හයේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. 6-1, 6-2 අපි ඒ දෙක හැදුවා. අපි ප්‍රීවියු එකක් ගිහින් බැලුවෝ ප්‍රශ්න අංක 6 ඇඩ් වුණා, 6-1 ඇඩ් වුණා, 6-2 ඇඩ් වුණා. හරි, මේව ඕන නම් ඔයාට මේ ඕනම ප්‍රශ්නයක් රික්වයර්ඩ් කිරීමේ පහසුකම තියෙනවා. ඊළඟට අපි යමු අන්තිම ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ මේ වගේ පින්තූරයක් ඇඩ් කරලා මොනවා හරි අහන්නේ කොහොමද කියන එක ළමයි තියෙන්නේ. හරි, මේ පින්තූරේ මේ පින්තූරෙන් දැක්වෙන්නේ කුමන ශාක පත්‍රයක්ද කියලා අහන්නේ. අපි ප්‍රශ්නේ කොපි කරගත්තා. ක්වෙස්චන් එකක් ඇඩ් කරනවා. ඇඩ් කරලා මම මෙතන ක්වෙස්චන් එක ටයිප් කරනවා. ඊට පස්සේ ඔයාලා හොඳට බලන්න මේ ප්‍රශ්නේ ඉස්සරහින් තියෙනවා. ප්‍රශ්නේ ඉස්සරහින් තියෙනවා පොඩි ඇඩ් ඉමේජ් කියලා පොඩි අයිකන් එකක්. මෙතනින් පුළුවන් අපිට ඉමේජ් එකක් ඇඩ් කරලා දෙන්න. අපේ කම්පියුටරේ මම ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එකක් තියෙනවා. මෙන්න මේ අප්ලෝඩ් කියන කොටසට ගිහිල්ලා බ්‍රවුස් කරලා මේ පින්තූරේ තියෙන තැනින් කම්පියුටරෙන් හොයලා දුන්නොත් ඔයාලට පුළුවන් මේ පින්තූරේ මෙතනට ඇඩ් කරගන්නවා කරන්න. Google Drive එකට දැන් මේ පින්තූරේ ඇඩ් වෙන ගමන් තියෙන්නේ. ඔව්.
පින්තූරේ අපේ ප්‍රශ්නෙට ඇඩ් වුණා දැන් මේ පින්තූරේ ගොඩක් ලොකුයි එතකොට අපි කරන්න මොකද්ද මේ පින්තූරේ උඩ ක්ලික් කරලා මෙන්න මේ මුල්ලෙන් අල්ලලා ක්ලික් ඇන් ඩ්‍රැග් කරාම මේක ගොඩක් පොඩි කරගන්නට පුළුවන් paper එකට ගැලපෙන ප්‍රමාණයට පින්තූරේ හදාගෙන ඉවරයි මේ පින්තූරේ උඩ ක්ලික් කරන්න නැතුව පින්තූරෙන් පිට ක්ලික් කරලා මෙන්න මේ එන ඩොට් තුන පාවිච්චි කරලා අපිට පුළුවන් මේ පින්තූරේ වෙනස් කරන්න සහ මේ පින්තූරේ අයින් කරන්න එහෙම නැත්නම් මේ පින්තූරේ වමට දකුණට සහ මැදට බැලන්ස් කරන්න මම මේක මැදට බැලන්ස් කරනවා ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රශ්න උත්තර ලියන ආකෘතියක් තෝරන්න මේ සාකපත්‍රයට උත්තරේ තෝරනවා නම් ඔයාලට මල්ටිපල් චොයිස් කියන එකක් දෙන්න පුළුවන් මේ සාකපත්‍රයට අදාළ උත්තර ලියනවා නම් මේ වගේ ෂෝට් ආන්සර් එකක් දෙන්නත් පුළුවන් එතකොට එයා ටයිප් කරන්න ඕනේ ඔයාලට කැමති ආකෘතියක් දැන් මෙතනින් තෝරගන්න පුළුවන් එහෙම නැත්නම් මම මේකට මේ drop down list එකක් ඇඩ් කරන විදිහ කියන්නම් මෙන්න මේ විදිහට මේ ප්‍රශ්නෙට drop down list එකක් ඇඩ් කරනකොට එතනට අපි පළවෙනි ඔප්ෂන් එකට දානවා මෙතන නම් මාක් කරන එකක් තියෙන්නේ මේක පළවෙනි ප්‍රශ්නේ වගේමයි ඒ නිසා මම මේවලට අලුත් එකක් කියලා දෙන්න මේ drop down list එක පාවිච්චි කරන විදිය කියලා දෙන්න පළවෙනි ප්‍රශ්නේ ඇඩ් කරා මේ උත්තරය ඇඩ් කරා දෙවෙනි උත්තරෙත් මම ඇඩ් කරනවා දෙවෙනි ඔප්ෂන් එකට තුන්වෙනි උත්තරෙත් ඇඩ් කරා හරි දැන් මේකෙන් අපි තෝරාගත්තේ මෙතන මේ උත්තර දෙන ආකෘතිය විදිහට මෙන්න මෙතන තියෙන මේ drop down කියන ෆීචර් එක තමයි තෝරාගත්තේ. හරි. මේකත් දැන් මම ගිහිල්ලා බලනවා මේක කොයි විදිහටද අපිට පෙන්වන්නේ කියලා. මේක දැන් අලුත් දෙයක් අපේ පාන paper එකේ තියෙනා වගේ නෙමෙයි. ඔයාලට බලන්න පුළුවන් මෙම රූපයෙන් දැක්වෙන්නේ කුමන සාකපත්‍රයක්ද? මෙන්න මෙතනින් choose කියලා තෝරගන්න option එකක් දීලා තියෙනවා. දෙල්ද කොස්ද උපපත්‍රයක්ද කියන එක මෙන්න මේකෙන් තෝරන්න පුළුවන්. හරි. ඒ විදිහටත් ඔයාට ඕන විදිහකට ප්‍රශ්න වලට මේක හදාගන්න පුළුවන්. මේක අනිවාර්යෙන් රික්වයර් කරලා තියන්න සාමාන්‍ය මොකද මේ වගේ එකක් දකින්න නැතුව සමහරට යන්න ඉඩ තියෙනවා. يعني මගහැරෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මේක සබ්මිට් කරනකොට මේවා රික්වයර්ඩ් ඒවා වෙනම රික්වයර්ඩ් කියලා පෙන්නනවා. මේක රික්වයර්ඩ් කරලා තියෙන්නේ මේක රික්වයර්ඩ් කරලා තියෙන්නේ. ඒ නිසා මේ හැම ප්‍රශ්නයක්ම රික්වයර්ඩ් කරනවා නම් හොඳයි. ඒක ඔබගේ කැමැත්ත අනුව වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපේ තිබ්බ ප්‍රශ්න පත්‍රයටත් වඩා හොඳ ප්‍රශ්න පත්‍රයක් හදාගෙන ඉවරයි. හරි. මෙන්න මෙහෙම තමයි එක එක ආකාරයේ ප්‍රශ්න අට කරලා මේ සරලව මේ Google Forms පාවිච්චි කරලා මේ නිවාඩු කාලේ ඔයාලා දන්න දැනුම අනිත් අතට බෙදාගන්න ප්‍රශ්න පත්‍රයක් හදන විදිය තමයි මේ කතා කරේ. මං හිතනවා ඔයාලට මේක හොඳට තේරෙන්නේ නැති කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් සිංහල ටයිප් කරන එකේ ගැටලුවක් හරි මේ Google Forms වලට ලොග් වෙන්න ඊමේල් එක හදාගන්න බැරි ගැටලුවක් හරි මොනයම් හෝ ගැටලුවක් එහෙම නැත්නම් ඔයාට තියෙනවා නම් වෙනම ආකෘතියක ප්‍රශ්නයක් ඒක මේකට ගලපගන්න තේරෙන්නේ නැත්නම් ඒ වගේ ඕනම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට යොමු කරන්න මං ඒවට මං දන්න තරමින් විසඳුම් දෙන්න උත්සාහ කරනවා එහෙනම් මේ ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මේ පේපර් එක ළමයි අතරට යවන්නේ කොහොමද ඒ ළමයිගෙන් උත්තර දුන්නට පස්සේ අපි මේකට ලකුණු දෙන්නේ කොහොමද අන්න ඒ වගේ දේවල් අපි ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු එහෙනම් ඔයාලා හැමෝටම ස්තුතියි